එතකොට මහින්ද රාජපක්ෂ කියන චරිතය මේ ජනප්‍රිය වුණේ යාගේ ආකල්පය ඔය තාත්තා කියන ඔය එකටත් වැඩිය යාගේ ප්‍රතිරූපය. ඒ පිරිමි පෞරුෂ ගැඹුරු කටහඬ උඩු රැවුල එයාගේ කතා කරන විලාසය ඇවිදින විලාසය මේකයි අම් පිරිසකට ආකර්ෂණයක් වුණා. හරි ඒ එතකොට යා හැම වෙලාවෙම බයයි. තමාට අනිත් දේශවල අඥා තර්ජනයක් වෙන්නේ. ලලිත් ගාමී එක්කලත් මම දකින්නේ මේ එයා විරසක වෙන්න හේතුවක් මේ ඒගොල්ලන් මෙයාට ත්‍රෙට් එකක් වෙයිද කියන බයනේ. ඉතින් එතකොට ප්‍රේමදාස කියන චරිතය තුලත් හැම වෙලාවම මේ මම හිතන්නේ මේ 3 2 1. අයිබන් හිතතුනි සේදරටුත් තවත් සංවාදයක් අදාපගේ මාතෘකාව එහෙම නැත්නම් අදාපගේ සංවාදය කේන්ද්‍රගත වෙන්නේ නායකයන්ගේ මානසිකත්වය සම්බන්ධව. ඔවුන්ගේ මානසිකත්වය කොයිතරම් රටක රාජ්‍යයක පාලනයට බලපෑම් කරනවද, තනි තනි පුද්ගලයන් විදිහට ඔවුන් හිතන ආකාරය, ඔවුන්ගේ හිතවිලි ධාරාව කොයිතරම් මේ රටේ ගමන් මාර්ගය වෙනස් කරාද කියන එක. ඒ සඳහා මේ මාතෘකාව කතා කිරීම සඳහා නැත්නම් සංවාදයේ කිරීම සඳහා අපි සම්පත්දායකයා විදිහට අද සම්බන්ධ වෙන්නේ මනෝවිද්‍යාඥ නිසල් පෙරේරා. අයිබනයි. අයි දිගින් දිගටම ගත්තම මේ ඉතිහාසයේ ඉඳන් ගත්තම අපි විවිධ නායකයෝ අත්දැක බලා තියෙනවා ජනතාවක් විදිහට. ඒ නායකයන්ගේ හැඩයන් ගත්තමත් විවිධයි. ඒ කියන්නේ සිරිමාවගේ හැඩයට වඩා ජේ.ආර්.ගේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් හැඩයක්. ජේ.ආර්.ගේ පස්සේ ප්‍රේමදාස වෙනත් හැඩයක්. ප්‍රේමදාසගේ පස්සේ චාන්තික. ඒ කියන්නේ හැම වෙලෙම නිකන් මනෝවිද්‍යාව සම්බන්ධ අවබෝධයක් නැතත් මට කියන්න පුළුවන්, මගේ අවබෝධය ප්‍රාමාණික නැතත් මට කියන්න පුළුවන් ඔපසිට් එකක් වගේ හැම වෙලෙම තෝරගෙන තියෙන. මොකද හිතන්නේ, කියන්නේ ලංකාවේ නායකයෝ ඔය ඉතිහාසයටම ගියහම නිකන් අපි 70න් පටන් ගමුකෝ මේ පිට. සිරිමාවෝගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා එන ගමනේදී ඒ නායකයන්ගේ හිතවිලි ධාරාව, ඒගොල්ලන්ගේ මෙන්ටලිටි එක, ඒගොල්ලන්ගේ ඩයිඩියොලොජි එක කොයි වගේද ඔය හඳුනගන්නේ, එකිනෙකාගෙන් වෙනස්කම් මොනවද, සහ කොහොමද ඒක රාජ්‍ය පාලනයට බලපෑම් කරේ ඔවුන්ගේ හිතවිලි වල ස්වභාවය? ඔ දැන් අපි අපි හැම වෙලාවම අඳුරගන්න ඕන දැන් අපි මනෝවිද්‍යාව කියනවා කොග්නිටිව් බිහේවිය කියලා. හරි. එතකොට අපේ සවිඥානය, අපේ විඥානය, හරි, මේක තමයි අපේ චර්යාවට බලපාන්නේ. ඉතින් මේක ඩුවල් චර්යාව නැවත ඒකට බලපානවා, නැවතත් ඒ විඥානය සවිඥානය කියන එක අපේ චර්යාවට බලපානවා. එතකොට අපි දන්න කාලයක්, අනාදිමත් කාලයක් ඉඳලා මේ අපිට ජාතියක් හැටියට අපි හිතනකොට අපි, ඒ කියන්නේ මේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී කාලෙට යනවා මේක, ඊට කලිනුත් යනවා. නමුත් ඒ කාලෙට ඉඳලා අපි බෙදිච්ච ජාතියක් හැටියට තමයි යන්නේ. හරි. දැන් සුද්ද මේක හොඳට අඳුරගෙන, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේක අඳුරගෙන ඒගොල්ලන් යුද්ධ කරන්නේ නැතුව ඒගොල්ලන් මනෝවිද්‍යාත්මක ප්‍රහාර නෙල්ල කරන්නේ, ලොකු ඩැමේජ් එකක් කරන්න නැතුව රත්තුමාල්ලගෙන යනවා. ඉතින් එතන ඉඳලා එන දේශපාලඥයෝ මේ ඇත්තටම දැන් මම ටිකක් පිටිපස්සට යනවා. ඇත්තටම දැන් ඉන්දියාවට නිදහස හම්බෙනකොට අපේ නායකයෝ ගිල්ල කරන අපිට එපා දැම්ම කියලා, අපිට අවශ්‍ය නැහැ කියලා. හරි. එතකොට ඒගොල්ලන් සම්පූර්ණයෙන්ම කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සහ රජතුමාට පක්ෂපාති බොහොම සුජජ කීකරු සෙට් එකක් තමයි හිටියේ. හරි. ඒගොල්ලන්ගේ පෙන්නන මූණ නෙමෙයි අනිත් පැත්තෙන් රටට පෙන්නේ, ජනතාව දැක්කේ වෙන මූණක්. නමුත් ඒගොල්ලන් අධිරාජ්‍යවාදී රජතුමාට හරි එහෙම නැත්නම් ඒ මුල් පුටු වලට පෙන්නන මූණ ඇවිල්ලා බොහොම බැගෑපත්, බොහොම මෙහෙම බයසුළු, බොහොම මේ බියසුළු, සහ බොහොම මේ හැම වෙලාවම ඕන දෙයක් ඒගොල්ලන් වෙනින් කරන්න ඉදිරිපත් වෙන ගැති ස්වභාවයක් තියෙනවා. තාමත් අපි සමහර වෙලාවට ඔය දැකලා ඇති, අපි ගනුදෙනු කරනකොට මෙහෙම කරනවා අත. හරි. මෙහෙම අත කරනවා. මම ගොඩක් වෙලාවට මම කියලා ඔව් කරන්න එපා කියලා. මේක හෑන්ඩ්ෂේක් කරද්දි තේක් කරනවා. හෑන්ඩ්ෂේක් කරද්දි මේක කරනවා. ඒතර මේ ගැති ස්වභාවය කාලාන්තරයක් ඉඳලා අපිට එන දෙයක්. ඉතින් ඕක මේ
ඩියසනනායකගෙන් ඉඳලා ඊට පස්සේ සංක්‍රමණය වෙලාවම ඊට පස්සේ දැන් අපි සිරිම බණ්ඩාරනායක කියන චරිතය දැන් එතුමියව මම හිතන්නේ බණ්ඩාරනායකවත් හිතුවේ නැහැ බණ්ඩාරනායකගෙන් අහනකොටතරක් සිරිම බණ්ඩාරනායක ගැන බණ්ඩාරනායක මහත්තයා කියලා තිබ්බා මේ ගෑනු හොඳ කුස්සියට විතරයි කියලා. නමුත් අර ඒ වෙලාවේ විකල්පයක් නැති නිසා ඒ වෙලාවේ ජනප්‍රියම පුද්ගලයා තෝරගන්න ආකල්පෙන් තමයි මැතිණිය එන්නේ. ඒතර මැතිණිය අගමැතිණිය වුණාම එයාටත් ලොකු අවබෝධයක් නැහැ. එයා තමයි ලෝකේ පළවෙනි අගමැතිණිය කියලා. ඊට පස්සේ අර දැන් මුළු පිරිමි ගොඩක්ම බොහොම කන්දන විදිහට ඉතාම අල්ප දැනගෙන තියෙන්නේ. එතුමියව බොහොම මේ ආරක්ෂාකාරීව මොකද එතුමියගේ ජනප්‍රිය ස්වභාවය සහ මේ කාන්තාභාවය කාන්තාවක් කියන එක ඒක තුලින් තමයි එතුමිය වටා හිටි නායකයෝ එතුමිය එක්කලා ගමන ආවේ. එහෙම නැත්නම් දේශපාලන දර්ශනයක් මුල කාලේ මැතිනේට තිබ්බ කියලා මම නම් හිතන්නේ නැහැ. ඔය හඳුනා ගන්න විශේෂ ලක්ෂණයක් තියෙනවා සිරිමා බණ්ඩාරනායකගේ මානසිකත්වය. එයා ඒ අවුරුදු 7 පාලනය කරද්දී ගත ඩිසිෂන්ස් වලින් එයා ගැන නිකන් රීඩ් කරන්න කියලා කිව්වොත් මොකක්ද එයාගේ මානසිකත්වය මෙන්ටැලිටි එක ගැන කියන්න පුළුවන්. ඔය දැන් එයාට දේශපාලන ආභාෂය එන්නේ SW ගෙන්නේ. එතක SW ගෙන් එන ආභාෂය ඇවිල්ලා බොහොම බටහිර ගැතිවාදී ආභාෂයක්. SW මේ කිරිබත් කෑවේ හැන්දෙන් ගැරපෙන්නේ. එතකොට මේ මැතිනියට එන ආභාෂයත් එහෙමයි. ඒකලම් කොන්වෙන්ටලි ඉගෙනගෙන ශාන්ත පිළිත් කන්නරාමී ඉගෙන ගත්තේ. ඉතින් කොන්වෙන්ටලි ඉගෙන ඉංග්‍රීසියෙන් කතා කරමු කට්ටිය මේකලම්. ඉතින් එතකොට මැතිනිය වටා හිටිය පිරිසත් හරි ඒගොල්ලනුත් මේ 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 බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ රට ඒ පරිසරවල හැදිලා මේ ටයි කෝට් ඇඳගත්ත මේ සෙට් එකක් තමයි හිටියේ. එතකොට මේ එතුමිය බලයට එනකොට බණ්ඩාරනායක මහතා නැති වෙච්ච හැටියෙම බලයට එනකොට මුල් කාලේ තිබෙන ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. අරමුණක් තිබෙත් නැහැ. අර යාගේ වටේ ඉන්න කට්ටිය තමයි එන්නේ පෙරලා. එතකොට ඉස්සෙල්ලා යා එන්නේ පෙර. එතකොට කොළිනාඩි සිරෝගේ මේ සහ මෙයාගේ රත්තත්ති පවුල. එතකොට බණ්ඩාරනායක පවුල මේගොල්ලන් තමයි යාගේ මේ න්‍යායපත්‍රය හඳලා දුන්නේ. ඔය ඒ න්‍යායපත්‍රය සහ ඒ වටා හිටපු අය ඇතුලේ ඒ රාජ්‍ය පාලනයේ ටෙම්පෝ එක මං අහන්නේ. ඒ කියන්නේ මොන විදිහේ සැකස්මක්ද මානසිකව දැන් මේ හත්යාව කියන්නේ ලංකාවේ දැන් තියෙන ස්වභාවය නෙමෙයිනේ. එතකොට සංගුතාර්ථිකයකට යනවා. එතකොට ඒ දන්නවා දැන් ජනතාවගෙන් පීඩනයක් එනවා ඊළඟට 71 කැරල්ල එනවා. එතකොට එතන ජනඝාතන සිද්ධ වෙනවා. ඒ කියන කාරණා එක රීඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද යාව සිරිමාව? හරි. දැන් 70 වෙනකොට මැතිනේ ටිකක් පරිණතයි. හරි පරිණතයි. මොකද ඒ අවුරුදු ගානක් අර වගේ ටිකක් බුද්ධිමත් පිරිසක් එන්නෙම්ලා කොල්ලින්ලා හරි ෆිලිප්ලා මේගොල්ලෝ එක්කලා ඉඳලා බුද්ධිමත් ඒ කියන්නේ බුද්ධිමත් කියලා කියන්නේ මං කියන්නේ මේ ආභාෂය තියෙනවා. එතකොට මේ ඒ ආර්ථික සැලැස්ම 70 ඉඳලා 74 අප ආර්ථික සැලැස්ම ඇතුලේ යම් ඒ කියන්නේ උපකල්පිත කියන්නේ දුරදක්නා මොකක් හරි සැලැස්මක් එයාට තිබ්බය. ඒක ඒ අවිවාදෙන් පිළිගන්න ඕන. අපි කෘෂි ආර්ථිකයක් කරන්න, එතකොට රට හිමීට සංවර්ධනය කරන්න, එතකොට මිනිසුන්ගේ සම්පෝෂණය කරන්න, අපි තියෙන සුභාග සම්පත් වලින් එහෙම තිබ්බා. නමුත් ඒක වත්තයාට ක්‍රියාත්මක කරන්න අර යාගේ වටේ හිටිය සෙට් එක ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක හරි මේ වගේ දැන් අද හරියට බැසිල් වගේ හරි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැටීමට මම දකින ප්‍රධාන හේතුව බැක්ටි රාජපක්ෂ. ඔය වටේ ඉන්න අයට නායකයන්ගේ ප්‍රබලත්වය හීන කරන්න එහෙම නැත්නම් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න හේතු වෙන්නේ මේ නායකයන්ගේ තියෙන මානසික ශක්තිමත්භාවයක් නැතිකම නෙවෙයිද? අනිවාර්යෙන්. නායක ඒක පැහැදිලිව පේනවා මැතිනිගෙන් පස්සේ මැතිනිට ඒක තිබ්බා. හරි වටින කට්ටියගේ නායකත්වය මෙතනදී මේ JR හොඳ තුරුම්පා පාවිච්චි කරනවා. අනුර බණ්ඩාරනායක අනුර බණ්ඩාරනායකට අසුරු කරලා යාව මේ මෙයා කරලා මේ කියන්නේ යාව මේ
එයාව පුෂ් කරලා එයාව තල්ලු කරලා අම්මගෙන් ගිල්ල එන්නන මට ඕනේ ආසන සංගීතයක්කමක් කියලා. එතකොට නෝරෙලියේ මම හිතන්නේ ඔය දෙවෙනි ආසකන සංගීතයක් හරි මොනවා හරි එහෙම දෙනවා. කියන්නේ කලින් දේශපාලනට අවතීර්ණ වෙන අඳුර. ඒතර ඒ වෙනුවෙන් යම් මිලක්කයට ගෙවන්න වෙනවා. ඒක තමයි පළවෙනි උරණ වීම එයාගේ මේ සමගි ආණ්ඩුවේ පළවෙනි උරණ වීම එයා අනිත් පක්ෂයක් කළා. හරි. එතකොට අර දැන් එයා මේ අගමැතිනි තැනින් අම්මා කියන තැනට. අම්මා කියන තැනට මාරු වෙනවා එයා. ඇතර යා සාධාරණයි ඉතින් මාතෘත්වය තුලින් බලනවා මගේ පුතාටත් අනාගතයක් තියෙන්න ඕනේ කියලා. නමුත් ඒක ඒ වෙලාවේ වටහිටියේ දේශපාලඥ ඔක්කොම බලපානවා. ඒ කියන්නේ සාර්ථක අගමැතිනියක් වෙන්න හිටපු කෙනෙක්ව අම්මා කෙනෙක් විසින් නැති කරනවා කියලා කියන්නේ. අනිවාර්යයි. මන්න දකින්න එකයි. JR සම්බන්ධ කතාවට එනකොටයි දැන් අපි දකිනවා JR 83 ජූලි කලබලයේ ඇති වෙන අවස්ථාව හදනවා. ඊළඟට ජනමත විචාරණයක් ගේනවා. පාර්ලිමේන්තුවේදී දුරකාලයේ දික් කරගන්නවා. මැතිවරණ දූෂණ වංචා සිද්ධ වෙනවා. ඔහොමම කාරණා ගොඩක් සිද්ධ වෙනවා. JR ගේ මානසිකත්වය ගැන මොකද්ද වාර්තා තියෙන අදහස? JR ගේ මානසිකත්වය මම දකින්නේ යන්කි ඩිකි නේද? යන්කි ඩිකි කියලා කිව්වේ. ඔව්. එතකොට ඇමරිකන් ඒ කියන්නේ ඇමරිකන්ම ආභාෂය. හරි. ඇමරිකාව සහ ඒ දේශපාලනය යුරෝපයේ සහ බටහිර දේශපාලනය බොහොම මේ තදින්ම වැළඳගත් පුද්ගලෙක්නේ. තදින්ම වැළඳගත් පුද්ගලෙක්. ඉතින් එතකොට එයාගේ මේ එයා කියන්නේ මැතිනිය ඊ අයගනන් හත්පසෙන් වෙනස්. මේ JR බොහොම ඒකාධිපති සහ මේ අධිරාජ්‍ය කියන්නේ ඔය බටහිර ගැති ඒ බටහිර නමම නම්‍යශීලී. ඔව් හැබැයි මට මගේ ප්‍රශ්නේ කේන්ද්‍රගත කරොත් එහෙම ඒකාධිපතියෙක් හැබැයි අඳින්නේ උපාසක ඇඳුම. හරි. ඒ කියන්නේ ජාතික ඇඳුම අඳින්නේ. එතකොට ප්‍රධාන දායකයෙක් බවට පත් වෙනවා. ඊළඟට කතා කරන්න ගියම ධාර්මික සමාජයක්. කොහොමද ඔයා හිතන්නේ මේ ඩුවල් එක කොහෙද ස්ථානගත වෙන්නේ? දැන් මේ ඔය අපි පාතාල නායකයෝ කියලා කියනවනේ. ඔය පාතාල නායකයෝ වැඩිපුර අඳින්නේ සුදු පාට. වැඩිපුර අඳින්නේ සුදු පාට ඒකල. මුතර බලන්න. හරි. වාද අඳින සුදු පාට. එතකොට මේ JR ලා මේ ධර්ම චක්‍රය, ඔය ධර්මිෂ්ට කියන එක ඇතුලේ තිබ්බේ මහා වංක භාවයක්. මහා මේ දුෂ්ට ආකල්ප තිබ්බ ආකල්ප ඇතුලේ ඒක නිරාවරණය වෙනවා අකමැතිකමට තමයි ධර්ම චක්‍රය. ඔය සුදු පාට, ඔය සුදු ඇඳුම එහෙම ඔය වගේ දේවල් ආවේ. දැන් මීට කලින් අපි දැක්කලා නැහැනේ කොල්ලිනාඩි සිල්වා එන්නේ පෙරලා ඒගොල්ලන් ඇඳුම ගැන එච්චර මෙහෙ වුණේ නැහැ. ඒගොල්ලන් කොල් ටයි එකයි කෝට් එකයි ඇඳගෙන ඒගොල්ලන් ආවේ. නමුත් මේ JR හැදුවා සංස්කෘතියක්. හරි. ඒකනේ ඇතුලේ තියෙන කුණු වහගන්න මේ එළියෙන් යම්කිසි නිරාවරණයක් ගත්තා. මේ දේශපාලඥයා කියන්නේ මෙහෙමයි. දේශපාලඥයා කියනකොට අර කපටි කොලර් එක ඇඳලා සුදු ඇඳගත්තු පුද්ගලෙක් වෙන්න ඕන. යා පන්සල් වලට ගිහිල්ලා මේ වඳින්න ඕන අර ධර්ම චක්‍රයම දාලා. ඉතින් ඔය වගේ මේ JR ගේ මානසිකත්වය මං හිතන්නේ අපේ රටේ බහුතර ජනතාවගේ විඥානවාදී ආකල්ප කඩාවැටෙන්න තදින්ම බලපෑවා. ඒ විරුද්ධ ආර්ථික එක්කලා ආපු ඒ ප්‍රවාහය විරුද්ධ ආර්ථික එක්කලා ආපු ප්‍රවාහය අපිට දරාගන්න බැරි තැනකට ආවා. දැන් උදාහරණයකට හෙරොයින් කියන මත්ද්‍රව්‍ය ඉන්දියාවට ඉස්සරින් අපිට ආවේ. ඉන්දියාවට ඉස්සරින් අපිට ආවේ. මොකද මේ අපි 77 වෙනකොට අපි මේක විවෘත කරලා හැම කුණු ගොඩක්ම අපි මෙහෙට අරන් ඉවරයි. අපි එතන ඉහට යන් අය ප්‍රේමදාස සම්බන්ධ කාරණාවට එද්දී රණසිංහ ප්‍රේමදාස සම්බන්ධව කතා ගොඩක් තියෙනවානේ. ඒ කතා ගොඩ ඇතුලේ මේ කතා රස ඇතුලේම තියෙන එකක් තමයි මේ ප්‍රේමදාසගේ චරිත ස්වභාවය සම්බන්ධව එන්නේ ටිකක් හිතාගන්න බැරි විදිය අදහස. ඒ කියන්නේ යා කිව්වොත් මේක අද වෙන්න ඕනේ කියලා ඒක අද වෙන්න ඕනේ. හරි. ඊළඟට යාව සතුටින් තියන්න ඕනේ. යා කැමති දේ වෙන්න ඕනේ. එතකොට කේලම් අහනවා. ඔහොම ටිකක් නේ තියෙන්නේ. මොකද හිතන්නේ? කියන්නේ දැන් ප්‍රේමදාස ගත්තොත් එහෙම රණසිංහ ප්‍රේමදාසගේ ආරම්භයේ සිද්ධ වෙන්නේ ඉතාම දුප්පත් නාගරික වුණාට දුප්පත් පවුල් පසුබිමක් තියෙනවා. කොයි විදිහටද මේ පවුල් පසුබිම ප්‍රේමදාසගේ රණසිංහ ප්‍රේමදාසගේ ජනාධිපති දුර කාලයේදී බලපෑවේ?
දැන් එතරදී අපිට පැහැදිලිව දකිනවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මේ ඉන්ෆියොරිටි එකක් තියෙනවා. එතකොට අපි මේ මනෝවිද්‍යාව අපි කියනවා ඉන්ෆියොරිටි එකක් හීනමානයක්. හරි ඉන්ෆියොරිටි එකක් කියන හැම වෙලාවෙම අපේ හීනමානය වැඩි වෙන්න වැඩි වෙන්න අපි ඒක වහගන්න සුපීරියොරිටි එකක් නිර්මාණය කරගන්නවා. ආධිපත්‍යයක් නිර්මාණය කරගන්න වර හීනමානේ වහන්න. හරි ඒක කියන්නේ ඒක මේ කෘතිම නිර්මාණ කෘතිම ආධිපත්‍යයක්. ඉතින් මේ රන්සක ප්‍රේමදාස ජනාධිපතිතුමාටත් එහෙම මේකක් තිබ්බ අර කැබිනට් එක ඇතුලේ ඉන්නකොට ඔය කතන්දර කෙහෙල්වත් ඔය කතන්දර ඇහෙනකොට එයාට පුද්ගලිකව දැනුණා යා මේ 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 සෙට් එකට මේ JR ගේ තියෙන මේ රොයල් එතකොට ට්‍රිනිටි කොලෙජ් ඔය නුවර ඔය සෙට් එකේ නෙමෙයි මම. හරි එතකොට එයා බලය නිර්මාණය කරගත්තේ අර එයාට දැනෙන හීනමානය ඒ සුපිරියොරිටි එකක් කරලා. හරි ඒ එතකොට එයා හැම වෙලාවෙම හිටියේ බයෙන්. තමාට අනිත් දේශපාලඥයා තර්ජනයක් වෙයිද? ලලිත් ගාමිණී එක්කලත් මම දකින්නේ මේ එයා විරසක වෙන්න හේතුවත් මේ ඒගොල්ලන් මෙයාට ත්‍රෙට් එකක් වෙයිද කියන බයනේ. ඉතින් එතකොට ප්‍රේමදාස කියන චරිතය තුලත් හැම වෙලාවම මේ මං හිතන්නේ මේ කැරල්ලිදිත් වුණේ එයා මේ යම් කිසි සංහාරයකට යන්නේ එයාට මේක මේ ත්‍රෙට් එකක් වෙයි. මේක ත්‍රෙට් එකක් වෙයි කියන මේ මේ ඒ හීනමානය තියෙන නිසා ඉතින් ප්‍රේමදාස ජනපතිතුමාගේ දැක්කින් මං ඒ තිබ්බ ඒ පසුබිම මිනිස්සු කිව්ව කතා ඒවත් එක්ක හැදිච්ච එක එයා එළියට දැම්මා නරක විදියට සුපිරිටි කියලා. චන්තිකා බණ්ඩාරනායකගේ දූත කාලෙදී අපිට ප්‍රධාන වශයෙන් අහන්න තියෙන එක තමයි අයගේ ප්‍රමාදය සම්බන්ධ කාරණාව. ඒ කියන්නේ ඒක අයට කවදාවත් හදාගන්න පුළුවන් වුණා කියලා කිය ඒ අත්දැකීමක් නෑ. දිගටම අය ප්‍රමාදයි. මම තාමත් ප්‍රමාදයි කියලා කියන. කොහොමද ඔයා හිතන්නේ? කියන්නේ භීෂණ සමයක් වෙනවා. උද්දාහතක පාලනයක් ඉවර කරනවා. 162 ජනම වරමක් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා ගන්නවා. නමුත් විජය කුමාරතුංග එක විවාහක බිරිඳ ඇය කොහොමද හිතන්නේ ලංකාවේ ජනප්‍රියම නළුවාව කසාද බැඳලා ඉන්නවා. ඔහුව ජීවිතේ ඔහුගේ ජීවිතය අහිමි වෙනවා. ඊට පස්සේ ජනාධිපතිකමත් හම්බෙනවා. කොහොමද චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මානසික සැකසීම හඳුනගන්නේ? ජෝර්ජ් වලි මම දකින්නේ මේ මේ වර්තමානයේ තනකන් හැම දේශපාලන අවධියකම රැල්ලක් නිර්මාණය වෙලා රැල්ලෙන් නිර්මාණය වෙන දේශපාලඥය ගෙන් රටට එච්චර හොඳ දෙයක් වෙන්නේ නැහැ. රැල්ලත් එක තුරුස චන්ද්‍රිකා බණ්ඩාරනායක වර්තමාන ඇතිනියත් එන්නේ දේශපාලන කියන්නේ ප්‍රාදේශවාක අතිදක නෙමෙයිනේ. හරි එතකොට පළාත් සභාවට ඇවිල්ලා මහමෙතිලා බොහොම කෙටි කාලයක් ඇතුළත එන්නේ. ඒත් දේශපාලන පරිණතභාවයක් එයාට නැහැ. කියන්නේ දේශපාලනේ නියුක්ත වෙලා මාතා අම්මා හිටියා තාත්තා හිටියා නමුත් ඒක ඇත්ත. ඒතකොට විජේකලා දේශපාලනේ හිටියා නමුත් ජාතික තලයේ දේශපාලන පරිණතභාවයක් තිබෙලානේ. හරි එතකොට මේ එයාට රැල්ලනේ 68 ගහනක මේ රැල්ලක් නිර්මාණය වුණේ. හරි ඒ වෙලාවේ ගම්සනක මහත්තයා බොම්බට අවිලා නැතුණා. එතකොට ශ්‍රීමාධි සානක වැතිරිය තමයි මේකෙන් ආවේ UNP එකෙන්. එතකොට බොහොම දුර්වල අපේක්ෂකයෙක් යාගේ ප්‍රතිවාදියා. එතකොට මෙයාට ඊ ආවේ ආවේගය ඒකත් අර මම කියන විදිහට බොහොම ආධිපත්‍යයක් සහිත. ඒ කියන්නේ යා මම තමයි පුද්ගලයා. මම තමයි හැමදාක්ම තීරණය කරන්න ඕන. හරි මම තමයි මේ මේ මම තමයි ඒ කියන්නේ හැම දෙයකම අවසාන තීරණය සහ මම කියන දේ හරි කියන මානසිකත්වයෙන් එතුමිය හිටියේ. ඉතින් ඒකෙන් රැල්ලක් එක්ක එන නායකයන්ට මේ විදිහට හිතන්න බල කියනවා කියලා. අනිවාර්යෙන්. රැල්ලක් එක්ක එන හැම නායකයෙකුටම ඒ වගේ හිතන්න බල කරන විසක් සහ ඒ වගේ හිතන්න පසුබිමක් හැදෙනවා. හරි. ඉතින් මේ රැලි කියන එක හරි භයානකයි. හරි භයානකයි. අපි මහින්ද රාජපක්ෂ වෙතටම ආයි. එතකොට දැන් මම අදත් හිතන්නේ ලෝකේ හොඳම තාත්තා වෙන්න ඇති කියලා. ඒ කියන්නේ ජනාධිපති වරයෙක්ටත් එහා ගිහිල්ලා පිය භූමිකාව ජනාධිපති භූමිකාවටත් වඩා ගත්තම තමන්ගේ ළමයි වෙනුවෙන් තාමත් අවුරුදු 80ක් විතර වෙලත් බැරිගාතෙන් හරි ඔහු ඒ
භූමිකාව කරනවා. ඒ දරුවන් වෙනුවෙන් කැප වෙනවා. කොහොමද හිතන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ 30 වසරක යුද්ධය අවසන් කරපු නායකයා. හැබැයි ඊන් පස්සේ බලලෝභයට යනවා සහ තමන්ගේ පාලන කාලය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධව අදහසක් නැහැ. පවුල තමයි මූලික වෙන්නේ. මහින්ද රාජපක්ෂ ඔයා හඳුනගන්නේ කොහොමද? මම සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකින් මහින්ද රාජපක්ෂ කියන චරිතයට එන්නේ. හරි, මෙතනදී මට ලිංගිකත්වය ගැන කතා කරන්න යන පොඩ්ඩක්. ලංකාවේ ලිංගිකත්වය කියන එක තාම මේ කාපට් එක ඇතුළේ තියෙන දෙයක්. හරි, එක පාර්ශ්වයකට ලිංගිකත්වය ගැන වැඩි කතා කරන්න බෑ තාම. එක පාර්ශ්වයක් අනිත් පාර්ශ්වය කකුලේ පාගල දාලා ඉන්නේ. එතකොට මේ අගතියට පත්වෙච්ච පාර්ශ්වය ඒගොල්ලන් දෙයක් දිහා බලලා හරි ඒගොල්ලන් ලිංගික එහෙම තෘප්තියක් ලබනවා. එතකොට මහින්ද රාජපක්ෂ කියන චරිතය මේ ජනප්‍රිය වුණේ යාගේ ආකල්පය ඔය තාත්තා කියන ඔය එකටත් වැඩිය යාගේ ප්‍රතිරූපය. ඒ පිරිමි පෞරුෂය, ගැඹුරු කටහඬ, උඩු රැවුල, හරි, එයාගේ කතා කරන විලාශය, ඇවිදින විලාශය, මේක යම් පිරිසකට ආකර්ෂණයක් වුණා. හරි, මේක ආකර්ෂණයක් වුණා. ඒක තාම තියෙන ඒ ආකර්ෂණය. තාම මේ දැන් මේ ළඟදී හම්බෙච්ච තීන්දුවත් එක්කලා ඒ තීන්දුව එහෙම වුණත් ඒ ආකර්ෂණය යම් කොටස තාම තියෙන. ඒතර මහින්ද රාජපක්ෂ මහත්තයා එන්නේ ඔය ආකර්ෂණත් එක්කලා. හරි, එයා හොඳට දන්නවා ඒක. දැන් අවුරුදු මම හිතන 80ක්ද කොහෙද එතුමන්ට. නමුත් තාමත් එයාගේ මේ එයාගේ ස්වරූපය මේන්ටේන් කරනවානේ. මම අහන්නේ ඒ ස්වරූපය ඇතුළේ ඉන්න මේ මිනිස්යාගේ මානසිකත්වය සම්බන්ධ. ඔව්, පෙනුමෙන් ගත්තම හරි තේජවන්තයි වගේ එකක් කියලා කියන්න පුළුවන්. ආසියාතික පෙනුමක් එක්ක දකුණු ආසියාතිකව ගත්තම ඇතුළේ ඉන්න මානසික මිනිහා සම්බන්ධ අදහස මොනවාද? ඔව්, මම නම් දකින්නේ මේ ඇතුළේ ඉන්න පුද්ගලයා අව්‍යාජ පුද්ගලෙක් නෙමෙයි, ව්‍යාජ පුද්ගලෙක්. රයිට්. ඒ කියන්නේ දැන් එතුමා ඔය දැන් වාකෝනේ මේ තාත්තා කෙනෙක් කියලා. නමුත් ඇත්තටම මේ එයාට ඒ පීතෘත්වය කියන හැඟීම තියෙනවා නම් එයාගේ කාලේ ඇතුළත වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා, මැර ක්‍රියාවල් ඔය වගේ දේවල් වලට අපිට ඒගොල්ලන්ගේ දරුවෝ සම්බන්ධයි කියලා කටකතාව. ඉතින් ඒ වගේ තැන්වලට මම හිතන්නේ මේ මහින්ද රාජපක්ෂ යයි කියලා. මහින්ද රාජපක්ෂ කියන්නේ සම්පූර්ණයෙන් පෙනෙන මනුස්සයට වැඩිය නොපෙනෙන වෙන මනුස්සය අත්‍ය වෙනස්. ඩුවල් පර්සනැලිටි එකක්. දීප්ත පරුෂාත්වයක් මේ. එතකොට අපි අවසානයේ ගත්ත මෛත්‍රීපාල සිරිසේන කොහොමද හිතන්නේ කියන්නේ මට අන්තිම වෙනකම්ම හිතන කාරණාවක් තමයි ඔහුට අන්තිම වෙනකම්ම මානසිකව ජනාධිපති පුත්‍රී වාඩි වෙන බැරි වුණා කියලා. ශාරීරිකව වාඩි වුණාට මොකද ඔයාගේ අදහස? ඔව්, දැන් ඔය මෛත්‍රීපාලට එනකන් මේ ජනාධිපති පුතු මාරු වෙන්නේ යම් යම් කියන්නේ මේ 1800 ගානක ඉඳලා එන දෙයක්. යම් යම් පෞල් අතරනේ ප්‍රේමදාස මහත්තයා ඇරෙන්න යම් යම් පෞල් අතර මාරු වෙච්ච දෙයක් නෝක. පෞල් දෙක නැවත ගන්නකොට ඔක්කොමලා එහෙම මෙහෙම සම්බන්ධයි. එතකොට මේ මෛත්‍රීපාල මහත්තයාටත් මේ ඌක මේ අවුරුදු ගානක් ඉඳලා බලාපොරොත්තු එකක් නෙවෙයි, බොහොම ක්ෂණිකව ආපු එකක්. එතන යාටත් මුල කාලේදී මේක දරා ගන්න අමාරු වුණා. හරි, අවංකව එයාගේ හැඟීමට මම ගරු කරනවා. දැන් උදාහරණයකට අපි ගමු එයාගේ කැබිනට් එක. කැබිනට් එකේ හිටියේ මේ දැන් ඉන්න ජනාධිපතිතුමාගේ රෝයල් කල්ලිය කියලා කියනවනේ. ඒත් රෝයල් කල්ලිය මේ මිනිස්සයා ඉස්සරහා කැබිනට් එකේදී ඉංග්‍රීසියෙන් කතා කරනකොට මෙයාට යම් අපහසුතාවයක් එනවා. හරි, අපහසුතාවයක් එනවා. එතකොට එයාගේ ඉස්සරහා ඒ වගේ භාෂාව හැසිරවීම සහ එයාට නොදැනෙන ගොඩක් දේවල් කිරීම, මොකද මේ රණවීර ක්‍රිෂ්ණ මහත්තයාගේ බොහොම මුරණ්ඩු ආකල්ප ස්වභාවයක් තියෙනවා. එයාට කැමති දෙයක් කරනවා කොහොම හරි කියලා. මට මේක ඕනා. ඉතින් එතරම්දි මෛත්‍රීපාල මහත්තයා ඒ එන වේගය බාල වෙලා අවසානයේදී සම්පූර්ණයෙන්ම එයාගේ බාරකාරත්වය, එයාගේ මානසික බාරකාරත්වය
අන්තිමට ඉතුරු වෙන්නේ මහින්ද රාජපක්ෂ ළඟ. ඒ කියන්නේ එයාව එයාගෙන් ගිලිහුණා කියලා. එයාට එයාගෙන් ගිලිහුණා. එයා එයාගේ පරිපාලනය. ඒ කියන්නේ යම් විදිහක ශක්තිමත් නායකයෙක් නම් තමන්ගේ ඉස්සරහ අපිට තමන් නොදන්නා භාෂාවකින් කට්ටිය කතා කරනවා නම් හැමෝටම තේරෙන භාෂාවකින් කතා කරන්න කියලා කියන්න පුළුවන් පෞරුෂයක් නැත්තේ ඇයි නායකෙක්? මම දකින්නේ අර නැවතත් ඔය මේ අපි කියන නියෝ ෆ්‍රොයිඩියන් සෙක්‍රටරි ෆ්‍රොයිඩ්ට පස්සේ ආපු මේ හිටපු දේශ වනවිද්‍යාඥයෝ මේ මේ ඒගොල්ලන් කිව්ව හීනමානය කියන එක හරි ඒකට අපි කියන නැවතත් ඉන්ෆියුරිටි කියලා. ඉතින් මේ ඉන්ෆියුරිටි කියනකොට මේක එනකොට මේ මේක හරි භයානක දෙයක් මල්ලි. ඒ කියන්නේ පුද්ගලයෙකුට හීනමානය දැනෙනකොට දැන් ඔයා මං බැහැරගල පොඩි දුහරක් කියනනම් ඔයා දැකලද සමල්ලාට මේ පුද්ගලයෝ ඉන්නවා තමාගේ අතේ මෙතන ඉඳලා මෙතනට වෙනකම් බ්‍රේස්ලට් දාගෙන ඉන්නේ. එතන මෙතන නිරාවරණය කරලා රත්තරන් දාගෙන ඉන්නේ. ලොකු එහෙම චේන් වගේ. ඔයා කවද දැකලා තියෙනවද ડોක්ටර් කෙනෙක් එහෙම දාගෙන ඉන්නවා? වෛද්‍යවරයෙක් එහෙම දාගෙන ඉන්නවද දැකලා තියෙනවද? නීතිඥයෙක් එහෙම දාන්නේ දැකලා තියෙනවද? නෑ. දැන් අරගොල්ලන් අරකින් උත්සාහ කරන්නේ මොනවද? ඒගොල්ලන් පෙන්නන්න මොකද ඒගොල්ලන් නැති දෙයක් එයා පෙන්නන්න උත්සාහ කරනවා. දැන් මෙතනදි තොය කියන පුද්ගලයා නැති දෙයක් පෙන්නන්න උත්සාහ කරන උත්සාහ කිරිල්ලේදී තමයි ඔය එයාගේ මේ කඩාවැටීම සිද්ධ වෙන්නේ. එයා නැති දෙයක් පෙන්නන්න උත්සාහ කරනවා. ගෝඨාභය රාජපක්ෂ මම හිතන්නේ විරුවෙක් කියලා ගෙනාපු මොනෝසෙක් අවසානයේදී පැනලා යනවා. ඒ කියන්නේ මම හිතන්නේ කවදාවත් 2019 දී ඔහුට ඡන්ද දීපු කිසිම කෙනෙක් කොහොම එකක් බලාපොරොත්තු වෙලා ඡන්ද දීපු නොදීපු කිසිවෙක් ගෝඨාභය රාජපක්ෂ මේම බයසුළු විදිහට පලා යයි කියලා. මොකද හිතන්නේ? ඒ කියන්නේ ඒතනදිත් මිනිස්සු හඳුනා මිනිස්සු දැකපු ගෝඨාභය සහ ගෝඨාභය ඇතුළේ හිටපු ගෝඨාභය කියන දෙන්න අතර වෙනස කොයි වගේද? මම හිතන්නේ ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද කාලේ ඔබතුමා තවත් විදිහකට ඇවිල්ලා අපිට ওই කතන්දරේ කිව්වා. ඉතින් අපිත් ඒ විශ්ලේෂණයම අපිත් අත්දැක්කා. මේ ඉතින් හරි සතුටුයි. මොකද අපි ඒ කාලේ අපිට බොහොම සීමිත ආభాෂයක් තිබ්බේ හන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ කියන්නේ කඩාවැටීම ගැන මම හිතන්නේ ජෝර්ජ් මල්ලි බොහොම ප්‍රේක්ෂකයාගේ දැනුවත් කිරීම සඳහා අපි ගෝඨාභය රාජපක්ෂගේ මානසික සැකසීම කියලා දැන් මං කියපු අනාවැකී පැත්තකින් තිබ්බොත් අයි මට හිතෙනවා. ඒ කියන්නේ දැන් අපි දිගින් දිගටම ගත්තම මේ සියලු උදාහරණ මැද්දේ නායකයා විදිහට කැම්පේන් එකක් කරලා ගේන පුද්ගලයා වසර කීපයක් ගියාට පස්සේ ඔහුගේ ඇත්ත ස්වරූපයට එද්දී නායක රටක් පාලනය කිරීමට තබා මේ නිවසක් පාලනය කරගන්නත් බැරි තරම් පොඩි මිනිස්සුද මේ ඇවිල්ලා තියෙන කියන එක හිතෙන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඒකයි මම නැවතත් කියන්නේ ලංකාවට හැමදාම මේ ලංකාවේ මිනිස්සුට නායකය තෝරගන්නකොට වැරදෙන්නේ යම් කාරණයක් මත රැල්ලක් හැදෙනවා. දැන් ගෝඨාභය එනකොට රැල්ල හැදුනේ මොකද්ද? රට ජාතිය අස්සාවරයි ආරක්ෂාව අස්සාවරයි කියලා රැල්ලක් නිර්මාණය වෙනවා. ඒගොල්ල හරි දක්ෂ. ඒගොල්ල රැල්ල නිර්මාණය කරන දේශපාලන කට්ටිය. හරි දැන් ක්‍රිකට් පිළිබඳ මේ ලොකු කතිකාවතක් තියෙන ඒ වගේ. ඒතකොට ගෝඨාභය මහත්තයාලත් ඒ නිර්මාණය වෙච්ච රැල්ල දකිනකොට මම නම් පුද්ගලික බය වුණා. ඒක මන් දැනුත් දකිනවා මේ යම් යම් දේශපාලන පක්ෂවලට එහෙම රැලි නිර්මාණය වෙනකොට ඒ පුද්ගලයා අධි තක්සීරුකට ඇද ඉස්සරහට. තර ගෝඨාභය මහත්තයර වුණෙත් අර ඔය කිව්ව රැල්ලක් අති දැවැන්ත රැල්ලක් නිර්මාණය වුණා. ඒ කියන්නේ ඒ රැල්ලට තමනුත් හසු වෙනවා. අහු වෙනවනේ. තමන් නිර්මාණය කරපු රැල්ලට. තමයි ඔව් අනිවාර්යයෙන්ම අහු වෙනවනේ. සහ යා දිවුරුන් දෙනකට දවසේ ඉඳලා ඒ දිවුරුන් දෙන වෙලාව යා ප්‍රකාශ කරපු දේවල් ඉඳලා ඊට පස්සේ යා මේ කොවිඩ් එක ආපුවම මං හිතන්නේ ලෝක එක නායකයෙක්වත් කිව්වේ නැහැ මේ මේ අපි තමයි හොඳටම කරේ මේ 5000ක් විතර මේ මැරෙනකොට මේ මම යුද්ධ කාලේ ඊට වඩා මේවා කරුවා මේක මොකද්ද එහෙම කියලා. ඒ කියන්නේ මානසිකව තියෙන නොමේරුකම එනවා එළියට බලය හම්බුනට පස්සේ. මානසිකව තියෙන නොමේරුකම ඒ වගේම මේ මානසිකව මේක විශ්ලේෂණය කරන්න බැරි හැකියාව. හරි. මේක ඒ කියන්නේ මේ මේ යම් විචාරය කරගන්න බැරි. විචාරය කරන්න බැරි හැකියාව. දැන් අපිට යම් කිසි අපි හැමෝටම තියෙන්න බෑ මේ විඥානයක් යම් කිසි දෙයක් අපිට මේ
හරි වැරද්ද මොකද්ද වෙන් කරලා කරන්න. ඉතින් ගෝඨාභය මහත්තයාට එකක් එක තිබ්බේ නැහැ. ඒ වගේම එහෙම දෙයක් ඇති වෙන්න එයාගේ වටේ ඉන්න කට්ටිය ඉඩ දුන්නෙත් නැහැ. එහෙම යාට එක දෙයක් ගන්න කාමරික පොහොර කියනකොට කවුද ඒකට හවුල් වෙච්චි ලංකාවේ හිටපු ප්‍රධානම වෛද්‍යවරයෙක්. හරි, ඒ වෛද්‍යවරයා කියන්නේ මේ ආසියාවේ ඉන්න මේ සුළු විශේෂඥ වෛද්‍යවරු කොටසක් ඒකට අයිති වෛද්‍යවරයෙක්. ඒතර එයා කියනවා මෙයාට කාමරික පොහොර කියලා. හරි, ඉතින් එතකොට නිකන් හිතන්න ජනාධිපති පුටු ඉන්න පුද්ගලයා අර වෛද්‍යවරයාගේ කීමට සහ පොඩි පොඩි ආභාෂ වලට අහු වෙලා ඒ වගේ වැරදි තැනකට යනවා. ඒ කියන්නේ මහා ප්‍රතිරූප පෙන්වුවට චූල මිනිස්සු කියන අදහස තමයි අන්තිමට එන්න තියෙන්නේ. හිතවතුනි, තවත් සංවාදයකින් අපි නායකත්වය සම්බන්ධව කතා කරනවා. ඒ කියන්නේ ඇත්තටම නායකයාගේ මානසික සැකැස්ම කොයිතරම් බලපානවද රටකට. අපි කියන්නේ එළියෙන් හදන කැම්පේන් එක හදන මිනිස්සුන්ගේ තියෙන වමනාවන් හරි ඔවුන් ආමන්ත්‍රණය කරන ප්‍රේක්ෂකාගාරය සහ අවසානයේ වින්දිතයා බවට ජනාධිපතිවරයාම පත් වෙනවා, නායකයාම වින්දිතයා බවට පත් වෙනවා ඒ කැම්පේන් එක තුළ. ස්තුතියි. අපි නායකත්ව සම්බන්ධව නැවත සතියේ කතා කරමු. මම හිතනවා නායකයාගේ ස්වභාවයන්, නායකයෙක්ගේ නැමියාවන්, ලැබැඳියාවන් සම්බන්ධව අපිට එහිදී කතා කරන්න පුළුවන් වෙයි කියලා. තවත් සංවාදයකින් යලිත් හමු වෙමු.